කාලයත් මුදලත් ඉතිරි කරගන්න ලේසි ඕනෑම ATM එකට යන්න ලංකපේ කොහොමද මේ සිතියම් ගත කිරීමේ ඉඳන් භූමියේ කාර්යභාරයේ නිරත වීම සඳහා මොන නිලධාරින්ද කටයුතු කරන්නේ ඒ සඳහා රාජ්‍ය යාන්ත්‍රණයේ වෙනත් දෙපාර්තමේන්තුවල නිලධාරීන් සහයෝගය ලබා දෙනවද කොහොමද ඒ කටයුතු සිදුවෙන්නේ ඇත්තටම සංගණනයක් කියන්නේ අපේ දෙපාර්තමේන්තුවට තනියම කරන්න පුළුවන් කාර්යක් නෙමෙයි ඒකට නිලධාරීන් බොහෝමයක් රජයේ නිලධාරීන් සහභාගි වෙනවා විශේෂයෙන්ම අපි පළවෙනි අදියරෙන්ම පළවෙනි අදියරේදී අපි සිතියම් සකස් කිරීමේදී අපි ඒ සිතියම් සකස් කිරීමට සහයෝගය ලබා දුන්නේ ග්‍රාම නිලධාරීන් මොකද අපි ග්‍රාම නිලධාරී වසනමක් පදනම් කරගෙන තමයි සංගණන කාණ්ඩ වෙන් කිරීම සිද්ධ කළේ. එතකොට අපේ දෙපාර්තමේන්තු ව්‍යුහය ගත්තොත් අපේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය තියෙනවා. සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම අපේ අංශයක් පිහිටලා තියෙනවා. ඒ වගේම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම අපේ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් නියුක්ත කරලා තියෙනවා. ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ඉන්න නිලධාරී විසින් ඒ ග්‍රාම නිලධාරීන් පුහුණු කරලා ඒ ග්‍රාම නිලධාරී ගේ සහයෝගයෙන් තමයි අපි සංගණන කාණ්ඩ හඳුනා ගැනීම සිද්ධ කළේ. එතකොට ඒ සිතියම් අපි ප්‍රධාන කාර්යාලයේදී ඩිජිටල් ගත කරලා තියෙනවා. එතකොට ඒ සිතියම පදනම් කරගෙන පුද්ගලයෙක් ජීවත් වෙන්න පුළුවන් සියලුම ගොඩනැගිලි චාන්දනි මහත්මිය කිව්වා වගේ ලැයිස්තු ගත කිරීමේ කාර්යයේදී අපිට ප්‍රධාන වශයෙන්ම අපි සංගණනයකදී විවිධ තනතුරු ලබා දෙනවා. අපි අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සංගණනයේදී සංගණන අධිකාරී වශයෙන් ගැසට් නිවේදනයක් මගෙන් පත් කරලා තියෙනවා. වගේම දිස්ත්‍රික් ලේකම්තුමන්ලත් මියන්ලා දිසාපතිවරුන් සංගණන කොමසාරිස්වලුන් වශයෙන් පත් කරලා තියෙනවා මේ වෙනකොට. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරුන් නියෝජ්‍ය සංගණන කොමසාරිස්වලුන් වශයෙන් පත් කරලා තියෙනවා. ඒ අනුව සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රාදේශීය මට්ටමේ දිස්ත්‍රික් මට්ටමේ ඉන්න නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් තමයි අපි මේ ලැයිස්තුගත කිරීම කරන්නේ. සමස්තයක් විදියට ගත්තොත් නිලධාරීන් 22,000ක් පමණ සහභාගි වෙනවා. එතකොට ග්‍රාම නිලධාරීන්ත් සහභාගි වෙනවා. නමුත් ග්‍රාම නිලධාරීන් ට ආවරණය කරන්න අපහසු වෙන අවස්ථාවල් වලදී අපි වෙනත් රජයේ නිලධාරිනුත් ඒ සඳහා පත් කරලා තියෙනවා. විශේෂයෙන්ම මෙවර අපි ටැබ්ලට් පරිගණක ආශ්‍රයෙන් තමයි තොරතුරු රැස් කිරීම සිද්ධ කරන්නේ.